එකක් අපි පිළිගන්න ඕනේ. අපිට බය නැතුව කියන්නට පුළුවන්. මම ඒකේ ප්‍රසිද්ධිය කිව්වා. මම පාර්ලිමේන්තුවේදී කිව්වා. දැන් මේ තියුණ තත්ත්වෙ ඉන්න. අපිට LC එකක් අරගන්න බැරි වුණානේ මතකනේ. තෙල් නැව් ඇවිල්ලා මාස එකමාරේ ඉන්නවා. මොකද තෙල් නැවට අවශ්‍ය ඩොලර් ටික ගෙවා ගන්න බැරුව. ගෙවනකොට කොහොමද ගෙවන්නේ? ඩිමොරේජ්. රඳවීම් ගාස්තු. ඒවට තව ඩොලර් අර වගේම ගාණක් එක්ක තමයි ඔන්න හදාන්නේ. ඒව ගන්නෙ කොහෙන්ද? කොහේ හරි අමාත්‍යාංශයකට හම්බුනේ කීයක් හරි උදොරලා අරගෙන ගෙවන. මෙහෙමයි රට දියුනේ. අද මේක ටික ටික ඇවිල්ලා ඔක්කොම බහැ කියද්දි මිනිහෙක් බාර අරගෙන. ඒ මිනිහා මේක තනියෙන් මේව කරගෙන ගිහිල්ලා. එයා කරනවා එයාට ඒක කරන ඒවා කියාගන්න එකෙක් නැහැ. එතරම්නේ ප්‍රශ්න තියෙන්නේ. මේ රට අවබෝධයක් තියෙන වමනාවක් තිබෙන අනිත් ඉස්සරහට පේන මේක පුදුම මොලයක්. පුදුම බුද්ධිය. මේක තමයි පරිණත භාවය කියන්නේ. මේ මනුස්සයාට අද පේනවා හෙට තියෙනවා. ඕනම ජොබ් එකක් අවුරුද්දක් කරනකොට අවුරුදු 20කින් පස්සේ තේරෙනවා මොකද්ද වෙන්නේ කියලා. යන්නේ කොහෙද කියලා. මම කියන්නේ මේ මැතිවරණයත් මේ දැන් කරන දේශපාලනය අපේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් මතකද? අපේ දරුවන්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් මේ රට. ආපහු අපි තත්වයකට ආවොත් අපිට LC එකක් අරින්න බැරි නම් අපිට ඩීසල් නැහැ, පෙට්‍රෝල් නැහැ, අපිට කන්න නැහැ. එතකොට වෙන්නේ මොකද? ආපහු පොලි. එතකොට ගැරන්ටියක් ඉල්ලන්න ඕනේ හැම නායකයෙක්ගෙම. මෙහෙම තත්වයක් ආවොත් මොකද තමුසෙල්ට කරන්නේ? මතක තියාගන්න මේක ලොකු අර්බුදයක. මේවට සරල විසඳුම් නැහැ. ප්‍රශ්නේ ඉතා සංකීර්ණයි, විසඳුම් ඉතා සංකීර්ණයි. ඒවා ඉතාමත්ම සුන්දර නැහැ, ජනප්‍රිය නැහැ, ලස්සන කතා නැහැ. ඒවා බොහොම කටෝරයි. ඉතින් දැන් මෙතනට වැට්ටුවා. ඉඳට වැටුණා නම් ඉඳි කට්ටෙන්ම තමයි උඩට එන්න වෙන්නේ. වෙන කොහෙවත් නැහැ. දැන් ඉතින් මේක තමයි බඩගාලා උඩට එන්නේ. දැන් මෙච්චර හරි ඇවිල්ලා තියෙන. දැන් අද අපේ රට ගැන අපි සන්තෝෂ වෙන්න ඕන එකකින් ඇමරිකාවේ සෙනෙට් එකේ සභාපතිවරයා කියනවා මේ පෞගේ දවසල සෙනෙට් එකේ විදේශ රටවල් ගැන කතා කරලා එයා කියනවා ලංකාවේ ආර්ථික ප්‍රගමණය මේ ආර්ථික නැවත ගොඩ ගැනීම ආර්ථික ආශ්චර්ය ඉකොනොමික් මිරකල් ආර්ථික ආශ්චර්යයක්. මගේ අවුරුදු 30ක දේශපාලන ජීවිතයේදී ලෝකයේ කිසිම රටක මෙවැනි ආශ්චර්යයක් මම දැකන්නේ. අපි බණින් අපේ TV දැම්මාම අරුම ඇවිල්ලා ඔක්කොම හතර මායිමක් දන්නේ නැති සමාජලට ඕ ලෙවල්වත් පාස් නැති මහ ලොකු මන්ත්‍රීලයි ඇමතිලයි කියන එවුන් ඇවිල්ලා කයිවාරු ගන්න. මේ ළඟදී අපිට පස්සේ බංකොලොත් උනානේ ඉතියෝපියාවට යනවා IMF එක. මොකද කියන්නේ? ෆලෝ ශ්‍රී ලංකා. ශ්‍රී ලංකාව අනුගමනය කරා. ෆෝමියුලා. දැන් ඊයේ දැක්කනේ මේකේ අධ්‍යක්ෂකවරියගේ ප්‍රකාශය. මෙහෙම දැන් උද්ධමනය මේ අඩු වෙලා තියෙනවා. ආර්ථික වර්ධනය වැඩි වෙලා තියෙනවා. විදේශ සංචිත රටේ ආදායම ඩොලර් මිලියන 20 ඉඳලා දැන් ඩොලර් බිලියන 5.5. ඒ කියන්නේ මිලියන 5500කට ගෙනල්ලා තියෙනවා. මේ ඔක්කොම ලැබලා තියෙන්නේ පුද්ගලයකට නෙවෙයි අපිට. ඒවෙන් තමයි අපි මේ පොඩ පොඩ දැන් හම් වෙන්න කන්න අපිට. නැති වෙච්ච දේවල් මේ හම් වෙන්නේ ඕකෙන්. දැන් කියනවානේ එන අවුරුද්දේ කාරුත් ගේනවයි කියලා. කාරුණෝ ගෙනවද? මේ දැන් තියෙන මොන මොනවා හරි හම් වෙන්නේ ආල් ටිකද පරිපු ටිකද පිටරටින් ගේන මුමු ටිකද? දැන් හිත අනිද්ද මට ආරංචිය දෙනවා. ටැක්ස් එක අඩු කරනවා. ඒ කියන්නේ ටැක්ස් ලැබ් එක ලක්ෂය ඉඳලා ලක්ෂ 2 දාගෙන. එතකොට බොහෝ රාජ්‍ය සේවකයෝ පුද්ගලික අංශය ඔක්කොම හුඟක් කට්ටිය ටැක්ස් දෙනවා. එතකොට එහෙම આવොත් 30%කින් විතර බිදුලි බිල අඩු කරනවා. දැන් ඔය කරපු මේවා. මේ වගේ වෙනස්කම් මේ ඔක්කොම අදගන්න ක්‍රියාමාර්ග ලංකාවේ සම්ප්‍රදායික ක්‍රියාමාර්ග නෙවෙයි. හැබැයි ලෝකේ අපි අත්දැකලා තියෙන දේවල්. මේ රටක දේශපාලනය කරන්න බෑ. අද ගෝලීයකරණයනේ තියෙන්නේ. අද විශ්ව ගම්මානයක් තියෙන්නේ. ඒ විශ්ව ගම්මානයක ගම්මානයක් විතරයි ලංකාවේ. දැන් අපි කියමු පුද්ගලීකරණය. මංගල සමරීර මොන જાතියෙන් හරි කරානේ අපෙනුත් බැනුන් අහලා ටෙලිකොම් එක පුද්ගලීකරණය කරානේ ජපානුත් එක්කම ජපානුන්ට කොටසයි අපිට වුණා. එතකන් අපි කීයද ජාත්‍යන්තර අමතුමකට ගත්තේ මතකද? එක විනාඩිකට රුපියල් 200ක් අපි ගෙවුවා. ඉන්ටර්නැෂනල් කෝල් එක. දැන් ඔයා කියන්නේ වාගේ සහෝදරෙක් ඉන්නවාගේ මිඩ්ලි ආසයිනේ කතා කරන්නේ. එදා කීයක් වේදන් කරා? රුපියල් 200ක්. දැන් පුද්ගලීකරණයෙන් පස්සේ ගෝලිය ඒක නෙට්වර්ක් එක ලෝකෙටම එක්කව කරානේ. එතකොට කීයද? රුපියල් 20යි. ඉතින් දැන් මේක විරුද්ධයි. මොකද එයාගේ රස්සාව එයාගේ පඩිය ඕනේ බලන්නේ මේ ජනතාවට වෙන මේ වෙක නෙවෙයි. දැන් ඉන්දියාවේ පුද්ගලීකරණය කරා මොඩි. ගුවන් තොටුපළ වල දුන්නා අදානිට. ගුවන් තොටුපළ දෙනවා පුද්ගලීකරණය. එක වෘත්ති සමිතියක් නැගිටලා හිටියා දැක්කද? එක ස්ට්‍රයික් එකක් තියනවා දැක්කද? නෑ. ඇයි? එහෙ වෘත්ති සමිතී එහෙ ඔක්කොම මිනිස්සු රටට ආදරේ. මේ මිනිස්සු දුක් විඳලා කඳුළු හදාගෙන ඉඳහස ගත්තා. ඒ නිසා රාජ්‍යට ආදරේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ බලන්නේ රටට කොච්චර හොඳද අපිට ටිකක් අඩු වුණාට කරන්න දෙයක්. අපේ රටට ගෙලුණාවේ අපිට. දැන් මට ඒ දායක කෙනෙක් කියන NIBM පුද්ගලික විශ්වවිද්‍යාලය. කීයක් ඉන්නවද ළමයි? 12000යි 15000. 15000ක්. කොළඹ විශ්වවිද්‍යාලය කීයක් ඉන්නවද? 12000ක්. ජයවන්තපුර 12000යි 15000 අතර. අනත් දෙන කාර්ය මණ්ඩලයේ ඉන්නවනේ. මයින අනිත් ඒවා උගන්වන කටිනේ අනිත් කටේ. ජයවර්ධනපුර 2000 ගානයි. කොළඹ විශ්වවිද්‍යාල 2000 ගානයි. කීයද? 15000ටත් අඩු ශිෂ්‍ය සංඛ්‍යාව කියනවා. NIBM එකේ 15000ක් ඉන්න ශිෂ්‍ය. කීයද අනත් දෙන කාර්ය මණ්ඩලයේ? 200යි. මෙහෙ 200යි ස්ට්‍රයික් නෑ. එහෙ 2000යි ස්ට්‍රයිකුත් තියෙනවා.
එතකොට විරකියාව ලක්ෂ ගාණක් තරුණ විරකියාව අර කියනනේ වැඩක් නැති මිනිහගේ මොලේ කම්මලක් වගේ කියලා යකාගේ කම්මල වගේ කියලා. ඒක තමයි තරුණින්ගේ ප්‍රශ්නේ. එතකොට ඒක බේර ගන්නවා. තරුණෝ ටික බේර ගන්නවා. නැත්තම් ඒ මිනිස්සු ආයුධ ගන්නවා. මේක ෆයිට් එකක් දීලා මොකක් හරි කරන්න කිව්වම ඒකට තියෙනවනේ විපක්ෂ වීගල්ලා. ඒ වෙලාවට ඩග් ගාලා එන්න. ඕකනේ ආපහු රට වෙන්නේ. මේක අපි ඉපදුන රට. මේ අපි මැරෙන්න තියෙන රට. මේක කාගේවත් එකක් නෙමෙයි. මේක අපි තමයි ආරක්ෂා කරන්න ඕනේ. මේක බේර ගන්න ඕනේ. මේක ගිරියන්නේ.